ජනතාව තමන්ට ලැබෙන සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයකට ගොදුරු කරලා තියෙනවා. ඊටාම මෑතදී ආందోళනාත්මක මරණ කීපයක් රෝහල වලින් වාර්තා වුණා. මීට දින කීපයකට කලින් වයස අවුරුදු 21ක් වයස ඇති තරුණියක් උදරාබාධයකට ප්‍රතිකාර ගන්න පෙරදෙනිය රෝහලට ඇතුළත් වුණාට පස්සේදී ඇය ඒ ලබා දීපු ඖෂධයක සිදුවෙච්ච යම් සංකූලතාවයක් හේතුවෙන් නැත්නම් අසාත්මිකතා කම්පනයක් හේතුවෙන් මිය ගියා. ඒ වගේම ඊයේ දවසේදී සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායකවරයෙක් පානදුර මූලික රෝහලයේදී ප්‍රතිකාර ලබා ගැනීමේදී මිය යනවා. ඊට කලින් මේ පේරාදෙනිය රෝහල ආශ්‍රිතවම ආందోళනයට තුඩු දුන් නිර්වින්දන ඖෂධ සම්බන්ධ මරණ කීපයක් වාර්තා වුණා. ඊට කලින් නුවරඑළිය රෝහලේ අක්ෂි ප්‍රතිකාර ගත රෝගීන් කීප දෙනෙකුට අන්ධභාවයට පත් වෙන සිද්ධ වුණා. ඊට අමතරව කොළඹ අක්ෂි රෝහලෙත් යම් මරණයක් සිදු වුණා. ඒ කියන්නේ සාමාන්‍ය රෝහල් පද්ධතිය තුළ සිදුවන සිදුවීම් වලට අමතරව පසුගිය සති 3-4 ඇතුළතදී මෙවැනි ආකාරයේ ජනතාවට යම් කුකුසක් ඉතිරි කරන ආందోళනාත්මක මරණ කීපයක් සිදු වෙලා තිබෙනවා. අපි මේ ඖෂධ සම්බන්ධ ප්‍රශ්නය කතා කළොත් සාමාන්‍ය ක්‍රමවේදයේ අනුව රටකට ඖෂධ ගෙන්වීමේ නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. මොකද කවුරු ඖෂධ ලංකාවට ගෙන්නුවත් ඒ රජයෙන් ගෙන්නුවත් පෞද්ගල ආයතන වලින් ගෙන්නුවත් අවසානයේ පුරවැසියාට ලබා දීමේදී ඒ පිළිබඳ වගකීම පැවරෙන්නේ රජයට. ඒ නිසා ලෝකේ ඕනම රටක ඖෂධ එහෙම හිතුව හිතුව මතේ ගෙන්නන්න බෑ. ලංකාවට ගෙන්නන සියලු ඖෂධ සහ ඒ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය යුතුයි. එසේ ලියාපදිංචිය ලබා දීමේදී එම ඖෂධය නිෂ්පාදනය කරන්නේ විදේශීය රටක නම් ඒ ඖෂධය වෙනුවෙන් ලංකාවට ගෙන්වීම සඳහා දේශීය නියෝජිතයෙක් පත් කරනවා එම විදේශීය සමාගම. ඒ දේශීය නියෝජිතයා හරහා තමයි ඒ ඖෂධය ගෙන්වීමේ හැකියවන්නේ. මේ ඖෂධයක් හෝ එවැනි සමාගමක් ලියාපදිංචි කිරීමේදී එම ඖෂධයේ කාර්යක්ෂමතාවය, එහි ආරක්ෂිතභාවය, එමගින් ඇති එහි ගුණාත්මකභාවය කියන ප්‍රධාන කරුණු සලකා බලනවා. ඒ වගේම ඊට අමතරව මේ ඖෂධයේ කොතරම් ප්‍රමාණයකින් සැපය හැකියද කියන එක සලකා බලනවා. අවශ්‍ය වුණොත් ඒ ඖෂධ සමාගම් හෝ දේශීය නියෝජිතයා ඉදිරිපත් කරන තොරතුරු වලට අමතරව අවශ්‍යතාවය මත NMR එකේ පරීක්ෂණාගාරවල මේ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමකුත් සිදු වෙනවා. මේක තමයි පුරවැසියාට ඖෂධ ලබා දීමේදී රජය මැදිහත් වෙන ප්‍රධාන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියත් 100%ක් විනිදභාවයක් සහ පාරුෂභාවයක් තියෙනවා කියලා අපි කියන්නේ. මොකද මේ තියෙන දූෂිත සමාජය ඇතුලේ මේ ක්‍රමවේද ඇතුලේ තෙහෙම් මේ රින් ගන්න මේ අය පාරවල් කපාගෙන තියෙනවා. උදාහරණයක් ඇටියට ජාතික ඖෂධ නියාමන අධිකාරියම ඉදිරිපත් කරපු විගණන වාර්තාවක් අනුව මෙසේ ලියාපදිංචි කරපු ඖෂධ සමහරක් ලියාපදිංචි සඳහා ඉදිරිපත් කරන සාම්පල් එක වෙනුවට වෙනත් ඖෂධ රටට ගෙනහලා බෙදා හැරලා තිබෙනවායි කියලා පහුගිය කාලෙදි ඉතාම පැහැදිලිව දත්ත සහිත වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකෝර ඉතාම ඒක ඉතාම බරපතල තත්වයක්. ලියාපදිංචි කරන්නේ යම් කිසි රටක පිළිගත් සමාගමක ඖෂධයක්. හැබැයි ඒ ඖෂධය පෙන්නලා ලංකාවට ගෙනහලා තියෙන්නේ කිසියෙත් ලියාපදිංචි නොවූ සමහර ඇඩ්‍රස් එකක්වත් හොයාගන්න බැරි තැනක නිෂ්පාදනය කරපු ඉතා බාලගණයේ ඖෂධ. ඒතර මේ වගේ ප්‍රතිඵල මරණයෙන් කෙලවරුනේ නැත්නම් ඒව ඇතිවන අතුරු ආබාධ පිළිබඳව එහෙමට පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ. සමම කිව්වේ මේ සාමාන්‍ය ක්‍රමවේදයේ ඇතුලේ පවා මේක ඇතුලේ දූෂණ සිද්ධ වෙනවා. හැබැයි පහුගිය කාලෙ මොකද සිද්ධ වුනේ? විශේෂයෙන් මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 109 වෙනි වගන්ති යටතේ රටක යම් හදිසි තත්ත්වයක් මතු වුණොත්, වසංග තත්ත්වයක්, එහෙම නැත්නම් ඖෂධයක බරපතල හිඟයක් ඇති වුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලය පවරනවා අර සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ඖෂධ ගෙන්නන්න. අපි කියනවා වේව ඔෆ් රෙජිස්ට්‍රේෂන් කියලා. ඒකටත් හැබැයි ඔහේ ගෙන්නන්න බෑ. ඒකටත් යම් ක්‍රමවේදයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඖෂධයක් ලංකාවට ගෙන්වීමේදී ටෙන්ඩර් එකට ඇතුළත් කරගන්න පුළුවන්කම තිබෙන්නේ, ටෙන්ඩරේට ඉල්ලන්න පුළුවන්කම තිබෙන්නේ ලියාපදිංචි සමාගම් වලට. මේ හදිසි තත්ත්වය යටතේ පනතෙන් අවසරයක් ලබා දෙනවා. ඒ හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා ලියාපදිංචි නො සමාගම් වලටත් ඒකට ඉල්ලුම් කරන්න. හැබැයි එයත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන යම් කමිටුවක් හරහා ගමන් කළ යුතු වෙනවා. දැන් සිදු වෙන දේ තමයි මේ ක්‍රියාවලිය, කියන්නේ හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා වෙන මේ වගන්ති උපයෝගී කරගෙන ලියාපදිංචි නො සමාගම් වලින් ඖෂධ ගෙන්නනවා. ඒකෙදිත් අර ඒකට දාලා තිබුණු බාධාව තමයි අර කමිටිය හරහා යන එක. ඒ කමිටියක් හරහා යනවා වෙනුවට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායකගේ අත්සනින් පමණක්
කිසිදු ආකාරයක පරීක්ෂා කර බැලීමකින් තොරව ලියාපදිංචි නොවු සමාගම් හරහා ලියාපදිංචි නොවු ඖෂධ ගෙන්නන්නට මේකෙන් අවසර ලබා දීලා තිබෙනවා. ඒතකොට මේක තමයි අද වෙනකොට මේ ආන්දෝලනයකට තුඩු දුන් මරණ පිටුපස බහුතරයක් මරණ පිටුපස තිබෙන ඇත්ත කතාව තමයි අර සාමාන්‍ය ක්‍රමවේදය බැහැර කරලා විශේෂ අවස්ථාවකදී පනතකින් පාරලා තිබුණු ක්‍රමවේදයක් බැහැර කරලා තමන්ට හිතවත් සමාගම් හරහා සිදු කරන දූෂිත ගනුදෙනු වලින් තමයි මේ මරණ සිදු වෙලා තිබෙන බව බොහොම පැහැදිලිව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබෙනවා. උදාහරණ කීපයක් හැටියට කිව්වොත් ඔබ දන්නවා පේරාදෙනිය රෝහලේ නිර්වින්දන ඖෂධ භාවිතා කිරීම තුල මරණ තුනක් සිද්ධ වුණා. ඒ නිර්වින්දන ඖෂධය ගෙනහලා තියෙන මේ රටට ඒකත් අර වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ක්‍රමවේදය යටතේ ලියාපදිංචි නොවු ආකාරයට තමයි මේ බීපීකේන් කියන නිර්වින්දන ඖෂධය ගෙනහලා තිබෙන්නේ. ඒකට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ සාම්පල් එක පරීක්ෂා කරාට පස්සේදී අවශ්‍ය ප්‍රමාණයට ඩෙක්ස්ට්‍රෝස් සංයුතිය නොමැති වීම එළිදරව් වෙලා තියෙනවා. ඒතර සාමාන්‍ය ක්‍රමවේදයේ මුළුමනින්ම බැහැර කරලා ගෙනාපු මේ බීපීකේන් කියන ඖෂධය නිසා තමයි ඒ මරණ කීපයක් වාර්තා වුණේ. ඊළඟට තවත් නිර්වින්දන ඖෂධයක් මේ සමහර මරණට හේතු වෙලා තියෙනවා. ප්‍රොපොෆෝල් කියන ඖෂධය. ඒ ඖෂධය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවායි කියලා මීට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රෝහල් ගණනාවක් වාර්තා කරලා තියෙනවා. හෝමගම රෝහල මේ 15 වෙනිදා මේ ප්‍රොපොෆෝල් කියන ඖෂධය භාවිතා කිරීමේදී යම් යම් වෙනස්කම් තිබෙනවායි කියලා. එහි වර්ණ වෙනස්කම්, එහි සමකර සමහර අවසාදිතයන් තිබෙනවායි කියලා වාර්තා කරලා තියෙනවා. හැබැයි ඒ පිළිබඳව කිසිදු ආකාරයක මැදිහත් වීමක් කරලා නැහැ. ඒ වගේම මාතර රෝහලත්, තෙල්දෙනිය රෝහලත් මැයි මාසයේ මැද භාගයේදී මේ ප්‍රොපොෆෝල් කියන ඖෂධය භාවිතා කිරීමේදී ඇතිවෙච්ච යම් යම් ව්‍යාකූල සංකූලතාවයන් පිළිබඳව වාර්තා කරලා තිනවා. ඒ පිළිබඳව අවධානයට ගන්නෙත් නැහැ. ඒ වගේම ජුනි මාසයේදී ජුනි මාසයේ 3 වෙනි සතියේ පමණ මේ පේරාදෙනිය රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා බොහොම පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වලා තියෙනවා මෙම ඖෂධය මේ ප්‍රොපොෆෝල් කියන ඖෂධය භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු ගණනාවක්. එකක් තමයි ඔහු නිරීක්ෂණය කරනවා මේ ඖෂධයේ යම් යම් පාවෙන සංඝටක තිබෙනවායි කියලා විශේෂයක් හැටියට. එහි වර්ණ වෙනස් වීමක් ඔහු ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ප්‍රමාණයට වඩා වැඩි මාත්‍රාවක් මේ රෝගීන්ට භාවිතා කරන්න සිදුනායි කියලා ඔහු කියනවා. ඒ වගේම මේ නිර්වින්දන ඖෂධය භාවිතා කරාට පස්සේ සමහර රෝගීන්ට උණ තත්වයන් සහ සමහර ශ්වසන ආබාධ ශ්වසන සංකූලතාවය නැති වුණා කියලා වාර්තා කරලා තියෙනවා. එතකොට මේ නිර්වින්දන ඖෂධය මරණයක් සිදු වෙන්නට කලින් රෝහල් ගණනාවකින්ම මේ පිළිබඳව සාම්පල් ලැබලා මේ පිළිබඳ අනතුරු ඇඟවීම් කළා තියෙනවා. ඒ වගේම සමහර විශේෂඥ වෛද්‍යවරුන් පවා මේ දේ ලියලා තියෙනවා. එහෙම තිබියදී තමයි මේ ප්‍රොපොෆෝල් ඖෂධය භාවිතා කරලා විශේෂයෙන්ම කොළඹ අක්ෂි රෝහලේ අවුරුදු 30 කාන්තාවක් මියන් හේතු වෙන්නේ මේ ඖෂධය. අනිත් පැත්තෙන් පේරාදෙනිය රෝහලේ මේ ඖෂධය භාවිතා කරලා දරුවෙක් මියාම සම්බන්ධයෙන් යම් සැකසංකාවක් තියෙනවා. ඔවුන් කියන එක පාවිච්චි කරේ නැහැ කියලා කොහොමුණත් පැහැදිලිවම අක්ෂිරෝහලයේ සිදුවෙච්ච මරණයට මේ ඖෂධය වාකිය යුතු වෙනවා. එතකොට මේ ඖෂධය පවා ගෙනත් තිබෙන්නේ අර සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ලියාපදිංචි නොවු සමාගම් හරහා රට ඖෂධ ගෙන්නන්න තියෙන අවස්ථාව පාවිච්චි කරලා. ඒ වගේම ඔබ දන්නවා නුවරඑළිය රෝහලේ අර රෝගීන් කීප දෙනෙකුට අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ගන්නාපු රෝගීන් කීප දෙනෙක් අවසානයේ අන්ධභාවයෙන් තමයි කෙලවර වුනේ. ඇමතිවරයා කියනවා දැන් ඔවුන්ට අපි වන්දි දෙනවා කියලා. නමුත් වන්දුන්නේ නැහැ කියලා ඔවුන්ගේ පෙනුම ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිත ඒ ඖෂධය සම්බන්ධිනුත් පරීක්ෂණාගාර වාර්තාවල තිබෙන්නේ ඒ ඖෂධය ගුණාත්මකව තත්වෙන් බාලයි කියන එක. මේක මෙතන තියෙන තවත් කරුණක් තමයි මේ ඖෂධය ගෙන්නන සමාගම 2019 පමණ කාලයේදී ලංකාවේ ඔවුන්ගේ ලියාපදිංචි නැති වෙනවා. නැති වුණාට පස්සේ සාමාන්‍යයෙන් ඒ රජයේ විසින් ලියාපදිංචිය දිගු නොකරලද සමාගම. ඒ සමාගමට ඊට පස්සේ తాවකාලිකව අවුරුද්දක් ඖෂධ ගෙන්නන්න తాවකාලික බලපත්‍රයක් ලබා දුන්නාට පස්සේදී ඒක තමයි තව අවුරුදු 5ක් දක්වා දික් කරන්නේ කිසිදු අර පරීක්ෂා කිරීමකින් තොරව. ඉතින් මේ කරුණු කාරණා අනුව පෙනී යනවා මේ මරණ නිකම්ම නිකං ඇතිවෙච්ච තත්වයක් නෙමෙයි. සමහර මරණ තියෙනවා සමහර ඖෂධවල සමහර එන්නත්වල ලක්ෂයකට එකක්, ලක්ෂ 5කට එකක්, ලක්ෂ 10කට එකක් සංකූලතාවය නැති වෙන්න පුළුවන්.
ඇනෆිලැක්ටික් ෂොක් එකක් ඇති වෙන්න පුළුවන් අපි ඒ අවස්ථාව බැහැර කරන්නේ නැහැ විශේෂයෙන් ගත්තොත් ඔය පෙරදෙනියේදී ආසන සිදුවෙච්ච මරණය ඒකෙදී ඒ ඖෂධය භාවිතා කරන්න සිදුවෙච්ච පරිසරයක් තියෙනවා කියන්නේ ඒ කෙෆ්‍රැක්සෝන් කියන කාණ්ඩේ වෙනත් ඖෂධ එහෙම නැත්නම් මේ ආකාරයට සංකූලතාවයන් අඩුවෙන් එන්න පුළුවන් ඖෂධ භාවිතා කරන්න රෝහලට හැකියාවක් නැහැ මොකද ඒ ඖෂධ නැහැ ඒ වගේම තමයි සිරින්ජ් එකේ ප්‍රශ්නකුත් මතුවලා තියෙනවා කොහොමාරි මේ තියෙන ඖෂධ සහ උපකරණ හිඟය විසින් ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට වෛද්‍යුන්ට බල කළා තියෙනවා තියෙන ඖෂධයත් එක්ක මේ රෝගින් ප්‍රතිකාර කරන්න ඉතින් මේ සියලු කාරණා බැලුවට පස්සේ අපිට පේන්නේ දැන් රටේ තියෙන මේ තත්ත්වය පාවිච්චි කරලා මම කලින් සඳහන් කරපු ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලදහන් කීප දෙනෙක් ජාතික ඖෂධ නියාමන අධිකරණ ලදහන් කීප දෙනෙක් සහ විශේෂයෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ලදහන් කීප දෙනෙක් එකතු වෙලා ජනතාවගේ ජීවිත පිළිබඳ තඹ දොයිතුකම අයින් කරන්න නැතුව තමන්ට අත යටින් ලැබෙන ගනුදෙනු වලට යට වෙලා රටට තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් මේ රටේ සිද්ධ වෙනවා මේ රටේ සිද්ධ වෙනවා දැන් අපේ මේ තියෙන ආර්ථික බංකොලොත්භාවය නිසා ලෝකේ සමහර රටවල් අපිට විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල් ඖෂධ ගැනීම සඳහාම ඩොලර් මිලියන 150 200 වෙන් කළා තියෙනවා අපිට ණය පහසුකම් කැටතේ ඖෂධ ගන්න අවස්ථාව දීලා තියෙනවා ඒ ණය ඒව ණය ඒ ණය අපි ආපහු ගෙවන්න ඕන එතකොට ඉන්දියාව අපිට මේ තත්ත්වයේ සලකා බලලා ඖෂධ ගැනීමට ණයක් ලබා දුන්නට පස්සේදී ඒකට අදාළ ඖෂධ මිල දෙයි ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය තිබෙන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ අය මොකද කරන්නේ අර මම කිව්වා වගේ සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමවේදිනුත් බැහැර වෙලා ලියාපංචි නෝ සමාගම් කමිටුවක් කරහා ඖෂධ සැපයීමයි කියන ක්‍රියාවලියුත් බැහැර වෙලා තනිකරම ඇමතිවරයාට ළඟ ලදාරින් කීප දෙනෙක්ගේ අස්සන සහිතව මේ ඖෂධ ගෙන්නවා තියෙන කියන එක තමයි දැන් මේ ලිදරවෙමින් තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී බොහොම පැහැදිලිව පේනවා මේ ඊටාම දූෂිත ගනුදෙනුවක ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටේ රෝගීන් කීප දෙනෙකුගේ පුද්ගලයන් කීප දෙනෙකුගේ ජීවිත නැති වෙලා තියෙන්නේ. ඒ පිළිබඳ තඹ දොයිතුවකට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ආණ්ඩුව සලකන බවක් පේන්නේ නැහැ. තවමත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි නබක් කරලා උත්සාහ කරමින් ඉන්නේ මේ එක එක සිදුවීම් විවිධ කමිටු දාලා යටපත් කරන්න. ඔහු මාධ්‍ය අමාත්‍ය හැටියට ඒ කාලේ දාපු මාධ්‍ය ජිමික් පාවිච්චි කරන්න හදනවා මේ සිදුවීම් යටපත් කරන්න. අපි කියන්න කැමති කෙහෙලි නබක් කරලා අමාත්‍යවරයාට ටෙලිනාට්‍ය පොලිමෙන් පිට පන්නලා ටෙලිනාට්‍ය දාන්න ඒ ගත්ත ක්‍රියාවලිය මේ ඖෂධ ගෙන්වීමට කරුණාකරලා පාවිච්චි කරන්න එපා. ටෙලිනාට්‍යයක් පොලිමෙන් පිටලා පැනලා දැම්මයි කියලා මිනිහුගේ ජීවිතයක් නැති වෙන්නේ නැහැ. ඒකෙන් කලාවට සිදුවෙන අවඩයක් තියෙනවා. ඒ කලාශේෂයේ ප්‍රශ්නයක්. නමුත් ඌට චෝදනාවක් තිබුණා ජනමාධ්‍ය අමාත්‍යවරයා කාලේ එවැනි ආකාරයේ අල්ලස්සරගෙන මම දැක් රංජරාමනායකගේ වෙලාවක චෝදනා කරනවා. අල්ලස්සරගෙන එවැනි ක්‍රියාවලියක් ජාතික රූපයන් සහ ITN එක සිද්ධ කරා කියලා. දැන් අද සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඔහු ඒ ක්‍රියාවලියම ඊට වඩා වැඩි වේගකින් කර බව තමයි පේන්නේ. දැන් මේ පෞගිය මාස දෙකකට විතර පිටදී සෞඛ්‍ය අමාත්‍යවරයා පුද්ගලිකව ඔහු නිලධාරීන් කීප දෙනෙක් අරගෙන ඉන්දියාවට ගිහිල්ලා මේ සමහර ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් නිරීක්ෂණය කළා. සාමාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා එහෙම යා යුතු නැහැ. ඒවා ලංකාවේ ලියාපදිංචි නොවු සමාගම්, සමහරව බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගම්. එතකොට ඔහුගේ කැමැත්තක් තිබෙනවා, ඔහුගේ අභිලාෂයක් තිබෙනවා මේ ලියාපදිංචි නොවු සමාගම් වලින් ලියාපංචි නොව ක්‍රමවේදයකට ටෙන්ඩර් ක්‍රමවේදයෙන් සම්පූර්ණයෙන් බැහැරව වසංගත තත්වයකදී ජනතාවට ඖෂධ සපයන්න පුළුවන් වගන්ති පාවිච්චි කරලා ඖෂධ ගෙන්වීමේ කැමැත්තක් ඔහුට තිබෙන බව පේනවා. ඔහුගේ පුද්ගලික චර්යාවෙන්ම, ඔහුගේ හැසිරීමෙන්ම, ඔහුගේ අදහස් දැක්වීමෙන්ම මේ සිදුවීම යටපත් කරන්න ඔහු දාන ධෛර්යෙම පේනවා. මේ දූෂිත ගනුදෙනු පිටිපස්සේ ඔහුගේ සම්බන්ධයක් තිබෙනවායි කියන්නේ.